ඉතින් අපි SL සයිබර් ඉතින් ඕගොල්ලන්ට YouTube ගැන වීඩියෝ සීරීස් එකක්ම අරන් ආවා. කොහොමද YouTube එකෙන් සල්ලි යන්නේ? කොහොමද YouTube channel එක පටන් ගන්නෙ? මේ වගේ දේවල් හැමදේම අපි ඕගොල්ලන්ට සීරීස් එකක් වගේ අරන් ආවා. ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ කොහොමද low budget කොහොමද ඕගොල්ලෝ YouTube එකට වීඩියෝස් හදන්නේ. ඒ වගේම ඕගොල්ලෝ ගාව තියෙන පොඩිම resources ටික පාවිච්චි කරලා ඕගොල්ලෝ කොහොමද YouTube එකට වීඩියෝ එකක් හදන්නේ කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ ගාව තියෙන හැම සල්ලියක්ම දාලා මේ YouTube පටන් ගන්න හදන්න එපා. ඕගොල්ලෝ ගාව දැනට තියෙන resources වලින් උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඒ resources වලට මොකක් හරි දෙයක් කරන්න ඕන, ඕගොල්ලන්ට පාවිච්චි කරන්න ඕනේ, වෙනස් කරන්න නම් මොන හරි පොඩි budget එකක් යනවා නම් ඒකට විතරක් සල්ලි යොදවන්න. ලොකු expensive cameras, ලොකු lenses, ලොකු mics මේවා ගන්න යන්න එපා, ලොකු lighting මේවා ගන්න යන්න එපා ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ ගාව තියෙන resources වලින් ඕගොල්ලෝ කරන්න පටන් ගන්න YouTube. දැන් මම කියන්න tips ටිකක් ඕගොල්ලන්ට මේ YouTube වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම ඕගොල්ලෝ record කරන දේ ඕගොල්ලෝ smartphone එකක් ප්‍රයෝජන ලයිට් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ස්වභාවික ආලෝකය. එතනින් ඕගොල්ලන්ට හොඳ කලර් ටෝන් එකක් වගේම ඕගොල්ලන්ට වැඩි බජට් එකක් යන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට මොකක් හරි එතනින් ඉස්සරහට යන්න ඕන වුණොත් ඕගොල්ලන්ට පුළුවන් CFL බල්බ් දාලා මොකක් හරි සෙටප් එකක්, ලයිටින් සෙටප් එකක් හදාගන්න. ඕගොල්ලෝ এডুকেෂනල් වීඩියෝ එකක ගන්නවා නම් පොඩි සෙටප් එකක් දාලා බෑග්ග්‍රවුන්ඩ් එක හරියට හදාගන්න. ඒ වගේම ඕගොල්ලන්ට ටිප්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ ආලෝකය එන පැත්තට නෙමෙයි අනිත් පැත්තේ ඕගොල්ලෝ ඉඳලා වීඩියෝ කරන්න. මේ වගේ දේවල් කරොත් ඕගොල්ලන්ට ස්මාර්ට් ෆෝන් එකේ ලොකු හොඳ ක්වොලිටියේ වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ පොච්චර ලයිටින් දාලා, ඒ කියන්නේ ස්වභාවික ආලෝකය හරි කොහොම හරි පාවිච්චි කරලා වීඩියෝ එක කරලා ඒක ෂේගිනම් නැත්තම් ඒ වීඩියෝ ෆුටේජ් එක හෙල් එනවා නම් ඕගොල්ලොන්ගේ ඔඩියන්ස් එක ඒකට වැඩි ආස කරන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මේකට ඕගොල්ලෝ ෆුටේජ් එක ස්ටේබල් කරගන්න ඕනේ. මේකට ඕගොල්ලෝ ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලක්ෂ ගණන් වෙනලා ට්‍රයිපොඩ් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට හැකියාවක් තියෙනවා නම් රුපියල් 18 1500 800 මේ වගේ ගණන් වල තියෙනවා ට්‍රයිපොඩ් එක. ඒකක් අරගෙන ඕගොල්ලොන්ගේ ස්මාර්ට් ෆෝන් එක හයි කරන්න මවුන්ට් තියෙනවා. මේවා රුපියල් 150 වගේ ඉඳලා තියෙනවා. ඉතින් මේකක් ඕගොල්ලොන්ට යූස් කරන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලොන්ට සෙල්ෆි ස්ටික් එක පාවිච්චි කරලා මොකක් හරි විදියකට තියලා මේ වගේ කරලා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් එහෙමවත් නැත්නම් ඕගොල්ලොන්ට පුළුවන් මොනවද පොත් ටිකක් වගේ උඩට තියලා එතනින් ෆෝන් එක තියලා මේ විදිහට රෙකෝඩ් කරන්න. මේ වගේ විදි කීපයකට ඕගොල්ලන්ට ඉතාමත් අඩු ගානකට ඕගොල්ලන්ට පුළුවන් ස්ටේබල් කරගන්න ඕගොල්ලන්ගේ ෆුටේජ් එක. ඉතින් ඊළඟට වීඩියෝ එක වැදගත්ම දේ මේක තමයි ඔඩියෝ නැත්තම් සවුන්ඩ් එක. මේ සවුන්ඩ් එක හොඳ ක්වොලිටියෙන් තිබ්බොත් තමයි ඕගොල්ලන්ගේ ඔඩියන්ස් එක ඔයාගේ කන්ටෙන්ට් එකට ආස කරන්නේ. ඉතින් මේ ඔඩියෝ එක හොඳටම හදන්න ඕනේ. ඉතින් ගොඩක් දුරට ඉන්බිල්ට් මයික්‍රෝෆෝන් නැත්තම් ඕගොල්ලන්ගේ ස්මාර්ට් ෆෝන් එකේන මයික් එක නැත්තම් කැමරා එකේන මයික් එකේ සවුන්ඩ් ක්වොලිටිය ගොඩක් අඩුයි. ඉතින් ඕගොල්ලෝ මේකට මොකක් හරි එක්ස්ටර්නල් විදියක් පාවිච්චි කරන්න. මම නම් ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ හෑන්ඩ්ස් ෆ්‍රී පාවිච්චි කරන්න. ඕගොල්ලෝ এডুকেෂන් වීඩියෝ මේ වගේ කරනවා වුණත් හෑන්ඩ්ස් ෆ්‍රී එකක් පාවිච්චි කරන්න. නැත්තම් ගොඩක් අඩු ගන්න දිනවා බෝයා වගේ බ්‍රෑන්ඩ් වල මයික්‍රෝෆෝන් අර eBay එකේ තියෙන 150ට තියෙන මයික් එක නම් ගන්න බෑ. ඒ ගොඩක් නොයිස් වැඩි. ඊට වඩා ඕගොල්ලෝ ගාව තියෙන හෑන්ඩ්ස් ෆ්‍රී එකේ ගොඩක් හොඳ ක්වොලිටියක් ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ ස්ක්‍රීන් රෙකෝඩින් කරන channel එකක් වගේ නම් ඕගොල්ලොන්ට හෑන්ඩ්ස් ෆ්‍රී එක පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ ෆුටේජ් එකට ඔඩියෝ දාන්න පුළුවන්. ඒ වගේම ඔඩේසිටි වගේ software එකක් පාවිච්චි කරලා ඕගොල්ලෝ sound footage එකේ තියෙන noise අයින් කරගන්න. ඒ වගේම තව quality එක ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ echo අඩු තැනක ඕගොල්ලන්ගේ video shoot කරන්න. ඒ වගේම noise අඩු මේ වගේ තැනක shoot කරන්න. මොකද අපි ගාව කොච්චර resources තිබ්බත් අපි ඒක හරියට පාවිච්චි කරේ නැත්නම් එතන කිසි වැඩක් නැහැ. ඉතින් ඊළඟ පියවරත් ගොඩක්ම වැදගත් මේ ඕගොල්ලෝ video හදන එකට. ඒක තමයි editing. ඉතින් ගොඩක් අය ආවා මගේ මොනවද පාවිච්චි කරන softwares මොනවද හොඳ softwares කියලා. ඕගොල්ලෝ ෆෝන් එකෙන් පාවිච්චි කරනවා නම් මම කලින් එපිසෝඩ් එකේ අපේ ආසයිබ් එපිසෝඩ් එකේ මම කිව්වා ෆෝන් එකේ තෝරන තරම් ඇප්ස් තියෙනවා. ඒත් මම කියන්නේ ගොඩක්ම පොඩි PC එක වුණත් ඕගොල්ලෝ edit කරන්න පටන් ගන්න මොකක් හරි ප්‍රීමියර් ප්‍රෝ අඩු version එකක් දාලා නැත්නම් Sony Vegas තියෙනවා. Vegas Pro මෙන්න මේක ඕගොල්ලන්ට පාවිච්චි කරනවා නැත්නම් අඩුම ගානේ movie මේක හරි පාවිච්චි කරලා පොඩ්ඩක් බලන්න මේ edit එක ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මේක resources වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලෝ high advance යන්නේ නැති නිසා. ඉතින් මේ YouTube content හදන video series එක මම ඉස්සරහට අරන් එනවා. ඉතින් ඕගොල්ලෝගේ ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් comment කරන්න. මම ඒවට අනිවාර්යයෙන්ම video ඉස්සරහට අරන් එනවා. ඒක ඕගොල්ලන්ට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ ආසයිබර් hashtag එක පාවිච්චි කරලා post කරන්න පුළුවන්. ඒ වගේම අපේ Facebook group එකත් එක්ක එකතු වුණොත් ඕගොල්ලන්ට තව තව දේවල් දැනගන්නත් හැකියාව දෙනවා මේ තාක්ෂණය ගැන. එහෙනම් අපි තවත් video එකකින් ඉක්මනටම ආවමු. අපි SL Cyber